මට පුළුවන් අපේ අම්මට අහුවේ නැතු අම්ම දන්නේ නැතු අම්මගේ පර්ස් එකෙන් 1000ක් උසන්න ඒ විස්මිත ඒව බලුගන් විස්මිත හැගේ අනෙමි ඒ දිනේ මලගේ වලල ගිහින් අපේ උන්දලත් ගිහින් කියන්නේ කියනවානේ අපේ කට්ටිය අනේ hina වෙලා වාගේ පෙට්ටිය hina වෙලා වාගේ ඉන්නේ කියනම ඒක කවුද හදන්නේ රෙම්බම් කරන එක ඌට ඕන නම් hina වෙලා කියලා දාන්න පුළුවන් නැත්නම් නිකන් කින්ඩියට වගේ ඉන්න උනත් දාන්න පුළුවන් ඒක මේ එම්බම් කරන මොහොතේ ඇති දින එක මනමිනිය කල්පනා කරන්නේ දැන් මම මෙහෙම ඉඳලා බෑ අර කට්ටිය මම බලන් දෙනවා පොඩ hina වෙල මොසුම උණින් ඉන්නවනේ කතා කරගන්න බෑ හඬනවා එයි 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 පොව සමහරේලා ගෙදර බලන්ඩ ඒඳ ළමයි මලගේ වල වලදී ලියවෙන කවි කියව කියව චූන් ගන්න එපා ඒකනේ සමහර ළමයි පෝස්ට් ෂෙයා කරන්නේ මමත් පෙට්ටියකින් එයි මිනිස්සු දැන් කතා වෙනවා පව් කොහොම හිටියේ රජෙක්ද මරණාසන්න වෙලාවේ උන්මත්තක වෙලා සිහි විකල් වෙලා දැන් කතා කරනවා මිනිස්සු තමන්ව දාලා යනවා තමයි ඒක මිනිස්සුන්ගේ වරද නෙවෙයි මේ ලෝකේ අපි ආදරෙන් ලං කරගන්න හැමදේම අපිව දාලා යනවා ඒක ඒ වගේ වරද නෙවෙයි ඒක තමයි හැටි මේක තමයි අපි තේරුම් ගන්න ඕන දේ දැන් ඔය හිතන් ඉන්නේ අපි ආදරෙන් ලං කරගන්න හැමදේම අපි ළඟ තියෙක කවදාක 1.1 දෙයක් වදරන්න ඉතිරි වෙන්නේ නැහැ තයියකවත් ඉතිරි වෙන්නේ කොණ්ඩ බූලේ ඉතිරි වෙන්නේ ඔයාලා ආදරේ කියලා හිතාගෙන ඔයාලා ළඟට ගන්න හැමදේම මොනම හරික මේකට ඔයාලා දාලා යනවා ඉස්සෙල්ලා අපි එක තේරුම් ගන්න ඕන මට එනං අයියෙන් කියන්නේ වැරද්ද තියෙන්නේ දාලාය කියලා ළඟද දාලා ගියාය ළඟද නැත්නම් ඒ ධර්මතාවයේ තේරුම් ගත්තේ නැති අපි ළඟද අපි ළඟ ගැටලුව තියෙන්නේ ලෝකෙ නෙවෙයි ගැටලුව තියෙන්නේ අපි ළඟ ඒ හින්දා කෙනෙක් ජීවිතේ දෙද්දී ඒ කෙනාට කරුණාවෙන් ආදරෙන් සැලකුවට කමක් නැහැ මම මේ කියන්නේ මේ ආදර සම්බන්ධතාව ගැනම නෙමෙයි ඈ හැම දෙයක් ගැනම ගෙදර ඇති කරන්න ගන්න බල්ලා පවා දැන් සමහර ළමයි බල්ලෝ ගෙදර මැරුණා කියලා ඒව කියන්නේ අපිටනේ ඒවත් අහන්න ඕන අපි දවසක් ගෑනු ළමෙක් අඬාගෙන මම බය වුණා මේ කෙල්ල මේ මම පොත්ගලේක වලකට ගිහින් ආවා එයි 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 කතා කරගන්න බෑ අඬනවා එයි 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 පොව සමහරේලා ගෙදර ඔයාලා දන්නවද ඒකේ භයානකම ඒ ළමයා කිව්වා සර් මට මැරෙන්න හිතෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ නේද? ඒ මට්ටමේ අය ඉන්නවා. එතකොට ලෝකේ ඕකට ප්‍රශංසා කරනවා සාමාන්‍යයෙන්. අනේ බලන්න ආදරේ. බලන්න. දැන් ඔය බලන්න ගගා කවි නිසඳස ලියන කවුරුත් ඒ දරුවගේ දුක නිවන්නේනවද? ආ. ඒ ඉඳ ළමයි මලගේ වල් වලදී ලියවෙන කවි කියව කියව චූන් ගන්න එපා. මලගේ වල් වලදී ලියවෙන කවි නිසඳස පොඩි පොඩි පහේ විනෝදයක් ලබනවනේ. මොකක්ද දන්නවද විනෝදේ? ඒලමයි හිතනවා අපිටත් ලියවේ මටත් මෙහෙම වෙයි මාවත් වටින දවසක් එයි දැන් කල්පනා කරනවා වටින්න කොහොමද මැරෙන්නම වෙනවා වෙන වටිනාකමක් නැහැ නේ දැන් වටිනාකම් තම හදාගෙන නැහැ ඉතින් ස්ථීරම මචං මොනවා කරගන්න වෙනවද මැරෙන්න වෙනවා මචං ඒකනේ සමහර ළමයි පෝස්ට් ෂෙයා කරන්නේ මමත් පෙට්ටියකින් එයි දැකලා නැද්ද මම දැකලා තියෙනවා ජීවිතේ දැන් ඉවර වේග හුස්ම නැවතියන් මට මහන්සි දැන් එහෙම කියපුව එකෙක්වත් හොයාගන්න දෙයි පහුගිය කොවිඩ් කාලේ හුස්ම නැවතියන් කියන්නේ එකෙක්වත් පෝෂණය කරන්නේ ඇයි මරණේ ඉදිරි බය වෙනවා ඔය මරණයට ආස කරන ගොඩාක් අය මම මැරෙනවා මම මැරෙනවා ඔයා මම මැරුණාට පස්සේ එනවද මගේ සොහොන් කොත ළඟ ඉඳගෙන උඩු බුරනවද කියක අහන අය හරිද ඔය අහන අයම තමයි මරණ මංජකේ කෑ ගහන්නේ බේරගන්න කියලා විලාප තියනවා ඇයි ජීවිත කාලේ හිස් මරණය ඉදිරි බයයි මරණය ඉදිරි හැමෝම බයයි හැබැයි මරණය නිර්භීතව මරණයට මුණ දීලා ඊළඟ ජීවිතයට යමක් කරගෙන ඉන්න අයට රැකවරණයක් තියෙනවා අහලා තියෙනවද එක එක කතා විස්තර තියෙනවා දැන් ඔය දුටුගම මහරජතුමා හැම මරණ මංජකේදී දෙවිවරු පෙළ ගැහුණා කියනවා එක එක දිව්‍ය ලෝකවලින් ඇවිල්ලා දිව්‍ය රත එකනේ තියෙන දෙයක් විස්තර කරලා තියෙන දෙයක් පෙළ ගහිලා කියනවා කෙනා පින්වත අපේ දිව්‍ය ලෝකයට වදින්ද අපේ දිව්‍ය ලෝකයට වදින්ද එතකොට දුටුගම රජතුමා මේ සංඥා කළා කියන මොකද එහා පැත්තේ තේර පුත්තාබේ මහරහතන් වහන්සේ දැන් යෝධය කාලේ නෙමෙයි යුද්ධ දිනල ඉවරයි පැවිදි වෙනවා අරහත්ත්වයටපත් වෙනවා කෙලස් නැහැ මේ උත්තමයන් වහන්සේලා පිරිත් කියනවා පිරිත් කියන විලේ තමයි දේවරු දැන් උඩ අර ඇවිල්ලා ඉන්නේ එන්න එන්න කියලා
ඊළඟට ගමන මහරජතුම මෙහෙම සංඥා කරනවා පිරිත් අහනවා කෑ ගහන්නපා ඒක දැක්ක මිනිස්සු දැන් මිනිස්සු ඇවිල්ලා දැන් මේ මහරජතුම රට ඉස්සෙල්ලා කරපු හරි ආදරේ නායකයාට ඇවිල්ලා බලන් ඉන්නවා දැක්ක මේ උඩ බලලා ඉන්න ඉවසන් ඉන්න කියනවා එකක් කියන මිනිස්සු දැන් කතා වෙනවා පව් කොහොම හිටියේ රජෙක්ද මරණාසන්න වෙලාවේ උන්මත්තක වෙලා සිහි විකල් වෙලා දැන් කතා කරනවා ඔය දිනේ මලගෙවල් වල ගිහලා අපේ උන්දලත් ගිහින් කියන්නේ කියනවානේ අපේ කට්ටිය අනේ hina වෙලා වාගේ පෙට්ටිය hina වෙලා වාගේ ඉන්නේ කියනම ඒක කවුද හදන්නේ රෙම්බම් කරන එක ඌට ඕන නම් hina වෙලා කියලා දාන්න පුළුවන් නැත්නම් නිකන් කින්දියට වගේ ඉන්න උනත් දාන්න පුළුවන් ඒක මේ එම්බම් කරන මොහොතේ ඇති දින එක මලමිනිය කල්පනා කරන්නේ දැන් මම මෙහෙම ඉඳලා බෑ අර කට්ටිය මම බලන් දෙනවා පොඩ hina වෙලා මොසු මොණින් ඉන්නවනේ හැන්දෑවට පෙට්ටිය ආපම ආයෙ පොඩක් අවුල් කර එහෙම මලමිනිය වෙනස් වෙන්නේ ඒක තමයි ළමයි ඇත්තම කතාව අපේ මිනිස්සු මරණයෙන් මලගෙවල් වලින් ආතල් ගන්නවා මිස ජීවිතේ යමක් තේරුම් ගන්න බැහැ කරන්නේ ගහක් ගලක් වගේ හිටියන අහලා නැද්ද මේ හිටියම මේ මරුණා කියනවා දැන් කොහොම හිමනේ නම් මැරෙන්නේ ටික ටික මැරෙනවද හරි බොළඳයි හරිම බ්ලාමකයි හරි හුරතල් මිනිස්සු මරණයක්වත් හරියට විග්‍රහ කරගන්න තේරෙන්නේ දැන් දැක්කද අර ජීවිත කාලේ පින් කරගත් උත්තමයින්ට මරණයකදී වුණත් සහාය වෙන්න පිරිසිනවා තේරුණා තමයි මරතනස මේක දැක්කා දැකලා අනේ උන්වහන්සේ හිතනවා මගේ නායකයා මගේ රට එක්සීසත් කරපු නායකයා මෙහෙම මිනිසුන්ගෙන් කතා අහන්න දෙන්න බෑ කියලා උන්වහන්සේ මල්මාලා කේපයක් ගමන රජතුමාගේ අතට දෙනවා පින්වත් රජතුමනි හැකි ශරීර වීර්යයකින් උඩට විසි කරන්න කිව්වා මේ මල්මාලා හය ගින් ඉරුදීන් ගින් රැඳෙනවා අර මේ රත හයේ දිවලෝක හයෙන් ආව මිනිසු බැලුවා ආශ්චර්යයි මල්මාලා වැටින්නේ එතකොට තමයි තීරුන් ගියේ දැන් ඕගේ අනිත් පැත්ත ජීවත් වෙලා ඉන්න කාලේ කුඩු කේඩුකම් කර කර අනිත් උන්ගේ මේක බල බල හුණියම් කර කර අලු ඉයය වැටවල් එහෙට මෙහෙට යවනවා අද තියෙන වැඩ චූට අකුසල පවදා තියෙනවා පැත්තකින් ඕල් ගෙඩිය ගෙඩිය උසනවා ඔය වගේ කරපු ඔක්කොම උන්ට ඒ වෙලෙත් මරණ මංච කියලා එනවා තම කට්ටියක් අඬ ගහනවා එන්න 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 ඇයි පරක්කු එන්න මේ බාප්පා ඒකනේ බය වෙන්නේ දැන් වහ බීලා හැම සමහරවල් මේ ආදර සම්බන්ධ මේ චූටි දේවල් වැලන්ටයින් එකට මුද්ද දුන්නා කියලා වහබනවා අර වැලන්ටයින් දවසේ කී දෙනෙක් වහබනවද කියලා ආදරය කරන්න දන්නේ නැත්නේ ඒ වහ බීලා ඉස්පිරිතාලේ ගෙනිච්චාම කෑ ගහනවා ඔය දරුවෝ ඒ සීන් එක දන්නේ නැහැ ડોක්ටර්ස්ලා ගහන කෑ ගන විලාප තියනවා මොනව කරගන්න කියලාද දේරන්ඩ ඒ විලාපේ දකින්නවද නිසඳස් ලියනෙව දකින්නවද ඒක නෑ කවි ලියනෝ කවුද දකින්නේ කවුද දකින්නේ වැටෙන්න නොදී කකුල් එක වාරු අල්ලගෙන නැගිටින කාලේ වැටෙන්න නොදී පිටිපස්සෙන් හෙවණෙල්ල වගේ ගිහින් දොරවල් වල වදින්න නැතිව උළුවව් වල වද්දවන්න නැතිව මලක් වගේ හදපු අම්මට මේක ඇහෙන්නේ සාපලත් ජීවිත තමන්ට නොකා ඔය සමහර තාත්තලා ඉන්නවා කොහේ ඔෆිස් වල වැඩ කරනකොට ඔෆිස් වලින් හම්බ වෙනවා දවල්ට කන්න බණීස් හම්බ වෙනවා නේ කෙසෙල් හම්බ වෙනවා ඒ ටික උතාගෙන ගියේ නැද්ද තාත්තට බඩගින්න තිබ්බට තාත්තා ගෙදරේ මොනවද දන්නවද කියන්නේ මට ඕවා කන්න බැහැ කන්න බැද මිනිසුන්ට මේ කේක් දැන් ඔයදරෝ දන්නවනේ අන්න ශ්‍රෝතය කියන්නේ යන්නේ නැද්ද මෙතනින් යන්නේ නැද්ද දරුවෝ හදන්නේ එහෙම ඒ තාත්තට තමයි කියන්නේ බේරන්න කියලා අවසානේ ගන්න ගොන් ආතල් ඔක්කොම අරන් අවසානේ ඉතිරි වෙන්නේ අර දෙමව්පිය එනසා ළමයි ලෝකේ හදන්න බෑ ලෝකේ හද වලා අහලා තියෙනවද කොහේ හරි තැනක බුදුරජාණන් වහන්සේ ඊශ්‍රායෙලට වැඩියා කියලා ලෝකේ වටේ ගියා කියලා ආරංචියක් තියෙනවද කොහේ හරි පාගමණින් ඇමරිකාවට වැඩියා කියලා ආරංචියක් තියෙනවද ඈ ඇයි සාස්ත්‍රෝන් වහන්සේලා පවා දන්නවා බලෙන් හදන්න බෑ සාස්ත්‍රෝන් වහන්සේට යහගේ අයද අපි විස්මිත හැකියාවක් කියන්නේ එකක් වල ළඟ තියෙන සර් මට පුළුවන් මෙහෙම කරද්දි ෆ්‍රිජ් එකේ තියෙන ඇපල් බාගෙට වැඩේ දෙන්න මට පුළුවන් අපේ අම්මට
අම්මට අහුවෙන්නේ නැතුව අම්මා දන්නේ නැතුව අම්මගේ පර්ස් එකෙන් 1000ක් උසන්න. ඒ විස්මිත ඒව බලුගන්. විස්මිත හැකිය නැමේ. ඒ නිසා ළමයි හොඳට මතක තියාගන්න එක. අහිමි වීම කියන එක ලෝක ධර්මතාවයක්. ඒක ලෝකේ හැටියක්. හිමි වීම නතර වෙන්නේ කොතනකින්ද? කොබන්න කියන්නේ? අහිමි වීම කියන්නේ. ලෝකේ හැඩ ගහලා තියෙන විදිය ඒක. අහිමි වීමක් හිමි වීමකින් නතර වෙනවද? දැන් අපි කවදා හරි මැරෙන තැනක එකක් ගෙනියන එකක් කියන්නේ. දැන් අර මට ආරංචි වුණා අර මේ ඔය එක පිරිසක් බෝම්බයක් බඩමැදගෙන මුම් පුපුරවගෙන. ඒක මේ වෙන රටක විච් එකක්. කන්‍යාවිය වගේයක් එක්ක එකතු වෙන්න හම්බෙනවා කියලා. මේ බෝම්බයක් ඔව් ඉතින් පුපුරවගෙන. ඊට පස්සේ මේ වැරදව අල්ලගන්න විදිය. යකෝ මේ කෑල්ලක් තියෙනවා. දණිතෝ කෑලි කෑලි ගැලවිලා ගිහින් එකක් තියෙනවා මේ යකඩ කොපුවක් අස්සේ. මොකද්ද? මූ ලිංගේන්ද්‍රියට යකඩ කොපුවක් හයි කරා. දැන් ඒක කජුලෙල්ල වගේ තියෙනවා. මේක ප්‍රසිද්ධ කතාවක්. කොච්චර මොඩද කියන්නේ දැන් මූ කල්පනා කරලා තියෙන්නේ කොහමද? එහෙ ගියාම මේ එකතු වෙන්න එකක් තියෙන්නේ නැහැ. මරුණාම ඒක හරි අරගෙන යනවා කියලා හිතලා තියෙනවා. හරිම. ඒකයි කියන්නේ ළමයි මේ හන්ද. බැඳීම ඉස්සරහා මිනිස්සු කොච්චර මොඩ වෙනවද කියලා තේරෙනවද? ඒ හින්දා දරුවනේ ඉස්සලා මතක තියාගන්න එකක් අපි අහිමි වීම උරුම කරගත්තු ලෝකෙක ඉන්නේ. ඔයදරුව කවුරු හරි තන් ඉන්නව නම් කවදා හරි හිමි වෙයි කියලා හැම කෙනෙක් කවුරු හරි කෙනෙක් වලගේ ජීවිතේට හිමි වීමක් නෙමෙයි ඒක. එයා අරගෙන එනවා මොකද ඒත් එක්කම. අහිමි වීම. මට මෙහෙම කියන්නකෝ ඔයාලා දැන් ඔන්න කවදා හරි කසාද බඳිනවා. ඒ පිරිමි කෙනා හෝ ගෑනු කෙනා ජීවිතේ කවදා හරි තමන්ට කලින් මැරෙන්නේ නැද්ද? එක්ක තමන් යාට කලින් මැරෙන්නේ නැද්ද? කවදා හරි අපේ අමරණියන් ඉන්නවද? එතකොට මැරෙන දවසේ පීඩාවක් එන්නේ නැද්ද? ඔක අපේ අය මොකක්ද දන්නවද? ඔකට හදාගෙන තියෙන එක. අනේ එයාට කලින් මං එතකොට මරණ මංචකේ තමන් මොනවද හිතන්නේ? හ්ම්? දැන් අරයා ළඟට එයා දන්නේ කෙනෙක්ගේ මරණයකදී උදව් කරන විදිය දන්නේ ළඟට ඉලා කියනවා නෝන මාව දාලා යන්න එපා. අනේ මහත්තයා මාව දාලා යන්න එපා. දාලා යන්න එපා. දාලා යන්න එපා කියන එක ඇහි ඇහි තමයි මැරෙන්න වෙන්නේ. ඊටස් දාලා යන්නේ. ඊටස් දාලා යන්නේ. ඒ නිසා මේ මරණ මංචකේක ළඟට ගිහින් නොකිවම යුතු කතාව තමයි මොකද්ද? ආ දාලා පළ කියලා කියන්නත් එපා. කරුණාකර ඉක්මනට යමන් මේ තව මට වැඩ තියෙනවා කියලා. ගිහිල්ලා යාට උපකාර කරන්න ඕන ක්‍රමයක් තියෙනවා මරණ මංචකේදී. කල යහපත් දේ සිහි කරන්ද? යහපත් දේ මචං උඹට මතකද අපි දෙන්න ෂොට් එකක් දැම්මා යහපත් දේ සිහි කරන්න ඕන මතකද අපි මෙහෙම දම් පෙන් දුන්නා මතකද අපි මේ විදිහේ වන්දනාවක් කළා එතකොට ඒවත් සිහි කරන්න ඊට කලින් කරලා තියෙන්න ඕන නැත්තම් කියන්නේ උඹට මතකද මායිමයි හොඳට පෝස්ට් ෂෙයා කරා Facebook එකේ අපි අර පිංගමට දැන්නේ හරි කළු උපතක් ලැබුණොත් හෝ සුදු උපතක් හෝ ලැබුණොත් ජීවිතයේ සුදු පැත්තට හරවගෙන සුදු විදිහට මැරෙන්න බලන්න. ඔය දරුවන්ට මේ කළුපත් ලැබිලා කියලා මම කියන්නෙත් නෑ සුදු පත් ලැබිලා කියන්නෙත් නෑ. හැබැයි දැන් ජීවිතයක් තියෙනවා. සුදු විදිහට ඉඳලා සුදු විදිහට මැරිලා යන්න. ඒ කියන්නේ? දැන් කල්පනා කරගන්න මචං ෆෙයර් ඇන්ඩ් ලව්ලි තමයි එකම විසඳුම. එකම විසඳුම මචං ඕන්නේ. ඕක මේ ධර්මයේ තියෙන එකක්. සුදු කියලා කියන එක කියන්නේ යහපත් කියන එක. යහපත් දෙයක් ඉඳලා යහපත් දෙයක් මැරිලා යන්න ඕන. ආ එහෙනම් මේ අර දරුවට මර දෙන්න තියෙන අවවාදය ලෝකේ හදන්න බෑ. අහිමි වීම තමයි ලෝකේ ලියවිලා තියෙන ස්ථීරෝම. අහිමි වීමට හිත හදාගන්නම වෙනවා ඉපදුනා නම්. ඉපදුනා නම් අහිමි වීමට හිත හදාගන්නම වෙනවා. යම් දරුවෙක් අහිමි වීම වලට අකමැති නම් ඒ දරුවා කුමක් නැති කළ යුතුද? කොබන්න කියන තීරණ විදියට ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පාර කිව්වේ. යම් කෙනෙක් අහිමි වීම වලට අකමැති නම් ඒ දරුවා ඉපදීම නැති කළ යුතුයි. ඒකට මම මේ ලෝකේ දන්න එකම එක සාරුණ වහන්සේ නමක් තරයි පාර කිවි. ඒ කොට දුර දැකලා. චූටි චූටි දේවල් වලට නෙමෙයි. දැන් මැච් එකක් දිනන්න. හරි, සුයිප් එකක් ඇදෙන්න. ඔය BMW එකක් ගන්න. දැන් ඔය මොනවා ගත්තත් ඔය ලැබුවා කැඩෙනවා. කරුණාම තියෙන හිමිවීමක්ද? අහිමිවීම. ගත්තට වඩා හොඳයි මේක නිකන් අත තිබ්බනම් කියලා හිතෙනවා. දැන් සමහර අය ආදරෙන් වාහන ගන්නෙ හිමි වෙනවා. හයිවේ එක මැද්දේ බුරුල් වෙනවා. එතකොට හිතනවා මේක මං අපරාධේ. ආ තේරුම් ගන්න ඈ. එනිසා යනායට යන්න දෙන්න. යනායට යන්න දෙන්න.